රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානය පුවත් සිරස්තල වෙත පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසමට සහය දෙමු බත් පැකට් එකටයි ටකරමටයි ඡන්දය දෙන්න එපා පැෆරල් අවධාරණය කරයි රදල්ලරිය අනතුරෙන් කුඩා දරුවන් 3 දෙනෙකුට දිවි අහිමි වෙයි මියගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට හෙළ සිනමාවේ කිවිඳිය දැයට සමුදෙයි දේශීය පුවත් වෙතටයි දැන් අවධානය එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා නමුත් අදාළ දිනය පිළිබඳව නිල නිවේදනයක් තවමත් මාධ්‍යයට නිකුත් කර නැහැ නමුත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් කීප දෙනෙකුම සනාථ කළේ එළඹෙන මාර්තු 9 වෙනිදා මැතිවරණය පවත්වනු ඇති බවයි. පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාස 9 වෙනිදා පැවැත්වෙන බවට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ටද මැතිවරණය පැවැත්වෙන දිනය දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යාහන 12න් අවසන් වූ අතර ඉන්පසුව මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම මගින් මෙලෙස ප්‍රකාශ වෙට පත් කළා. පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යාහන 12න් අවසන් වුණා. අදත් ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා බාර දුන්නා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා බාර ගැනීම ආරම්භ වුණේ පසුගිය 18 වෙනිදායි. නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යාහන 12න් අවසන් වුණා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද අද මධ්‍යාහන 12 තෙක් ප්‍රදේශ කිහිපයක නාම යෝජනා බාර දීම සිදු කළා. ඇත්තටම මේ මැතිවරණය කල් දාන උපක්‍රමයක්ද කියන එක අනිවාර්යෙන් මට හිතන්න ඕනේ. බැරි වෙලාවත් මේ මැතිවරණය නොපවත්වන්න ආණ්ඩුව විවස්ථාවට මුවා වෙලා ප්‍රයත්නයක් දරුවොත් ඒ ප්‍රයත්නය පරිසරණකින් හරි ආපසට හරවනවයි කියන එක ජාතික ජනබලවේගයේ විදිහට කියනවා. එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපිට ඒක අභියෝගයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය හැටියට මේ ඡන්දෙට මුහුණ දෙන්න අපි ලෑස්ති. ඉතාමත් හොඳ ශක්තිමත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වයි ඒ වගේම අපි ස්වාධීනවත් ආයතන ගණනාවකට නාම යෝජනා ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රජය මේ මැතිවරණය මාර්තු 10 වෙනිදාට පෙර පවත්වයි කියලා.
යකාගේ කතාවන්නේ දැන් කියනවා මැතිවරණ තියන්න සල්ලි නැහැ කියලා. ඉතින් අප ඉතාම සරල යෝජනාවක් කරන්නේ කැබිනට් ඇමතිවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප මාසිකට කැප කරන්න ප්‍රාදේශීය සභාතික විසිරවන්න ඒ ඉතිරි සල්ලි ටික හොඳටම ප්‍රමාණවත් මැතිවරණේ තියන්න. මගේ පරණ නායකයා රනිල් වික්‍රමසිංහ කියන්නේ එතුමට මහජන මතයේ නැති වුණාට එතුමට මේ ගේම් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ආණ්ඩුව පැත්තෙන් ගත්තාම එතුමත් පොහොට්ටුවේ අයත් ඒ දෙගොල්ලම බලනවා මේ මැතිවරණේ කල් දා ගන්න ඒකට ආණ්ඩුව සැරසුණොත් අධිකරණයේ සහය අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ තමරස් කච්චි පක්ෂය අපි තරඟ කරන ප්‍රාදේශ සභා නගර සභා 11 මේ බලය අත්පත් කර ගන්නවා කියන එක මේ අවස්ථාවද අපිට කියන්න පුළුවන්. ගාල්ල දිස්ත්‍රික්කයේ බලක් පාන ආයතන සියල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණු යටතේ මේ බලක් පාන මැතිවරණය සඳහා දවසේ प्रजातंत्रवादे आरक्षा सदा क्रिया चंद्रवादी මේ මැතිවරණේ කල් දැම්මුත් අපි අනිවාර්යයෙන් ජනතාවත් එක්ක පාරට බයිනවා. මේ මැතිවරණේදී බහුතර පළාත් පාලන ආයතන දිනන්න පුළුවන්නේ සමග ජනබල වේගයට. අතික ජනබල වේග කියන්නේ ඔබතුමාට වැඩි ඡන්ද ගන්නවා කියලා. පළමුවෙන්ම ඡන්ද ගන්න ගාන නෙවෙයි තමන් නියෝජනය කරන දර්ශනය මොකද්ද කියලා රටට කියවනම් ඊට වඩා හොඳයි. මැතිවරණයට අපි නාම යෝජනා සියල්ලක්ම සාර්ථකව බාර දීලා තියෙනවා. මැතිවරණේ කල් දාන්න නම් අපි මේ වගේ ඇවිල්ලා නාම යෝජනා ලබා දෙන්නේ නැහැ. සමහරක් කණ්ඩායම ඔය කොයිතරම් කතා කරත් අද ලයිස්තුවක් හදාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයක් නැහැ, පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ, දර්ශනයක් නැහැ, නායකයාට ස්ථිර වචනයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් දිනයි කියලා මම හිතන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෂේ වෙලා තියෙන්නේ. මුදල් වියදම් වුණත් පිට මොනතරම් අමාරුකම් තිබුණත් මේ ඡන්දය තියන්න වෙනවනේ. මේක නොතිය රට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අපි බැලුවා දැන් එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා බාර දීලා තියෙනවද කියලා. තාමත් ඒක එහෙම එකක් බාර දීලත් නැහැ. මේ පාක්ෂිකයන් ගිවල් පස්සේ ගිහිල්ලා අහනවා මුදල් දෙන්නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ තත්ත්වයට අද වැඩිලා එක්සත් ජාතික පක්ෂය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන පළාත් පාලන 8යි පළාත් පාලන 8ටම අපි නාම යෝජනා දෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පොළොන්නරුවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට. අපි රට වශයෙන් පළාත් පාලන සියල්ලටම 326ටම නාම යෝජනා දෙනවා. උතුරු නැගෙනහිරත් අපි තරණය කරන්නේ අද ලකුණෙන් ඕනෑම අභියෝගයකට. අපි මුහුණ දීලා මේ මැතිවරණය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාවේ සෑම ප්‍රදේශයකමත් ජයග්‍රහණය කරන්න. දේශපාලනේ කදාකාලික මිතුරෝ හතුරෝ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් මේ වෙලාවේ ඒ කර්තව්‍යෙ නිරතයි. महानुवर दिशिके पसुगी कलापालन मेतिवरने कोट्टाश विशी देखें अपी दहा टक जायग्रहने करा अपी उत्साह करने में परमे विशी देखें जायग्रहने पक्षे अख्यतियत अपी चंदे टले अस्ती मेतिवरन खाल्दमी में संप्रदाय कपे ने है අපේ තියෙන මැතිවරණයේ දිනේට පෙර මැතිවරණ තිබෙයි. උද්ගලීකව මම හිතනවා මේක මැතිවරණයක් තියන්න වෙලාවක් නෙවෙයි. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න අනුව. හැබැයි මැතිවරණයක් තියන්න සිද්ධ වෙනවා නම් ඉතින් ජනතාව ඉල්ලනවා නම් අපි තේ යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබාගත් ජනමර්ම අභිභවා යන ජනමර්මක් ලබා ගැනීම තමයි අපේ අරමුණ. එක්සත් ජාතික පක්ෂයේ පාත ආසනයට පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා පත්‍රය අද ඉදිරිපත් කෙරුවා. මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13 ම අපි ජනතාව ජයග්‍රහණය කරවන්නයි මේ මැතිවරණේ පවත්වන්නේ. අපි මැතිවරණේ ඉදිරිපත් වෙනවා. ජය නියතයි. කිසිම අභියෝගයක් නැහැ. රට පාලනය කරන පක්ෂය දෙක තුනට කැඩලා තියෙන්නේ. ඉතින් කිසිම අභියෝගයක් නැහැ. අවුරුදු 75ක් නිල් කොළ දෙකම කෑවා මේ රට. ඉඳයි දෙකම අතුගා දාලා මේ රටේ පොදු ජන යුගයක් උදා කිරීම සඳහා තමයි කාලිමාව හැදුවේ. ජනතාවට අපි ආරාධනා කරන අවුරුදු 75ක් දෙපැත්තකට දුන්නානේ. අවුරුදු 5කට දෙන්න. දම දෙන්නකෝ. අලුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17න් 16කට නාම යෝජනා ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් බාර දීලා තිනවා. බේරුවර නගර සභාව අපි පොදු ලකුණකින් තරඟ කරන නාම යෝජනා පත්‍ර බාර දීලා තිනවා. අපි තරඟට ලෑස්ති. අපි ඉබ්බ වගේ හැරි හිමින් ගිහිල්ලා කොහොම හරි දිනුම් කණුව ගාවට අපි එනවා. ඉවර්ණේ කල් දැමීමේ නීතියක් නැහැ. පක්ෂයක් විදියට අපි ලංකා පුරාම අපි නාම යෝජනා
අපි කියනවා ආණ්ඩුවට තවත් වෙට්ටු දාන්න නම් ලෑස්ති වෙන්න එපා මේ ඡන්ද කල් දාන්න. ඔගොල්ලොන්ට පුළුවන් නම් මෙච්චර රටේ ප්‍රශ්න තියද්දි ඇමතුරුපත් කරන්ඩ ඇයි රටේ ඡන්ද තියන්න බැරි? ඔක්කොම කියන්නේ දිනනවා කියලා. කවුරුත් පරදිනවා කියලා කියන්නේ නැහැ. ස්වාධීන කණ්ඩායම දානවා කියන්නේ අපි දිනනවා. කවුද ජයග්‍රහණය කරන්න කියන එක ජනතාවගේ තියෙන්නේ. ඡන්දේ තියයිද? ඡන්දේ තියෙන ඉඳන් නාම උජා දෙන්නේ මේ ඡන්දේ ලෑස්ති. කිසිස ජයග්‍රහණයක් බලවල මං ගිහිල්ලා බලලා ජනතාව විරුද්ධ වෙනුන. ආවෙන එකෙන් එන එකෙන් අපේක්ෂත්ෙන් එන්න දාලා දින ප්‍රබල විදිහට ලංකාව හතේ යන්නේ. මේ අතර ගිරිබාව ප්‍රාදේශීය සභාවේ හෙලිකොප්ටරයෙන් ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා කාන්තා සහභාගීත්වයේ අඩු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා. නාම යෝජනා බහර ගැනීම අවසන් වීමෙන් අනතුරුව ප්‍රදේශ කිහිපයක දිස්ත්‍රික් ලේකම්වරුන් මාධ්‍යයට අදහස් පළ කළා. කාල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19කට නාම යෝජනා බාර ගැනීම අධ්‍යයනය සිදු වුණා. ඒ අනුව අපතන්පත් කරලා තියෙන 150 දෙනා අතරින් 140ක් නාම යෝජනා බාර දුන්නා. ඒ අතරින් නාම යෝජනා 6ක් පමණ ප්‍රතික්ෂේප වෙලා නාම යෝජනා 134ක් පිළි අරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 148ක් අප මුදල් තැන්පත් කර තිබුණා. නාම යෝජනා බාර දී තිබුණා 140ක්. පිළිගත් නාම යෝජනා පත්‍ර ගණන 134යි. එයින් කණ්ඩායම් 6ක නාම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුණා. තවත් නාම යෝජනා පත්‍ර 2ක ප්‍රේක්ෂකයන් කෙනෙක් හෝ කීප දෙනෙක් නම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ගුණමාල මැතිවරණ කාර්යාලයේ දේශපාලන පක්ෂ 22ක් සහ ස්වාධීන කණ්ඩායම් 16ක් වශයෙන් 38ක් විසින් අපතන්පත් කිරීම සිදු වුණා. නාම යෝජනා 178ක් සඳහා අපතන්පත් කිරීම සිදු වුණා. නාම යෝජනා බාර ගැනීමේදී දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා 146කුත් ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා 16ක් වශයෙන් මුළු නාම යෝජනා 162ක් අද ලැබී තිබුණා. ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ගැන කතා කරනවා නම් අද නියමිත වේලාවට පසුව බාර දීම නිසා නගර කඩවත් ප්‍රාදේශ සභාවේ එක් නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වුණා. ඒ හැරෙන්න තවත් නාම යෝජනා ලැයිස්තු 6ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අපේක්ෂකයන් වශයෙන් යම් යම් අඩුපාඩුකම් තිබීම නිසා අපේක්ෂකයන් 7 දෙනෙකු නම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. බත් පැකට් එකට හා ටකරමට තම ඡන්ද අයිතිය පාවා දෙන්න එපා කියලා පෙෆරල් සංවිධානය මෙරට ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. සාධාරණ යුක්තිසහගත මැතිවරණයක් වෙනුවෙන් කොමිසමට සහය ලබා දීම සියලු දෙනාගේ වගකීමක් බවයි පෙෆරල් සංවිධානය අවධාරණය කරන්නේ. පළාත් පාලන ආයතන 339ක් සඳහා වූ මැතිවරණයට අදාළව නැත්නම් ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා බාර ගැනීමේ කටයුතු මේ වෙනකොට අවසන් වෙලා තිබෙනවා. ඡන්දදායකයන් 168,000 1,68,11,341 පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන 13,700කදී ඡන්දය පාවිච්චි කිරීමට නියමිතව තිබෙනවා. මාර්තු 19 වෙනිදාට ප්‍රථම ව්‍යවස්ථාපිතව මැතිවරණ කොමිසම සභාව වගකීමෙන් බැඳිලා ඉන්නවා මැතිවරණය පවත්වලා නව සභිකයින් ගැසට් කරන්නට. අවධාරණය කරන්නට කැමති මෙවැනි අර්බුද තියෙන මොහොතවල් වල ලෝකේ වෙනත් රටවල් මැතිවරණ පවත්වලා තිබෙනවා. ව්‍යවස්ථාපිතව තියෙන මැතිවරණ මහජනයාගේ ඡන්ද අයිතිය ලෝකේ කිසිම රටක් මේ ආර්ථික සාධකයේ මත කල්දැමීමට ලක් කරලා නැහැ. 2023 අවුරුදු ආයවැයෙන් 2.25ක් තමයි මේ සඳහා වෙන් කරලා තිබෙන්නේ. ඡන්දදායක ප්‍රමාණයෙන් ගත්තොත් ඇත්තටම එක ඡන්දදායකෙක් වෙනුවෙන් මේ ආණ්ඩුව වැය කරන්න ඕනේ මැතිවරණය සඳහා වැය කරන්න ඕනේ රුපියල් 600කට වඩා අඩු මුදලක්. මේ රටේ පුරවැසියන් වෙනුවෙන් මේ එක දවසක එක පුරවැසියෙක් එක කෑම වේලකට වැය කරන මුදල වෙන් කරන්න මැතිවරණය සම්බන්ධයෙන් බැරි නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ඛේදවාචකයි. විශ්වාස කරනවා මේ රටේ පුරවැසියෝ මේ දේශපාලන තත්ත්වය තේරුම් ගනී කියලා. මොකද ජාතික මට්ටමේ නායකයෝ කිසිම ප්‍රතිපත්තියක් නැතුව ක්‍රියා කරන තත්ත්වයක් තුල දේශපාලනික වශයෙන් සම්පූර්ණ පරස්පර මතවාදයන් හිටපු දේශපාලන ධාරාව දේශපාලන නායකයෝ එකට එකතු වෙලා කටයුතු කරන තත්ත්වයක් තුල කිසිදු ආකාරයකට මේ දේශපාලන පක්ෂ වෙනුවෙන් හෝ තමන්ගේ නායකයෝ වෙනුවෙන් ගැටුම් ඇති කර ගන්නට තරම් මෝඩ වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නුවරේලිය රදැල්ල ප්‍රදේශයේ සිදු වූ මාරකරිය අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. කුඩා ළමුන් 30 දෙනෙකුද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදු වූ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. අනතුරට පත් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මාරක ව්‍රියනතුරින් කුඩා ළමුන් 30 දෙනෙකු මිය ගියා. වයස වෘදු 13ක පිරිමි දරුවෙකු, වයස වෘදු 8ක සහ 12ක ගැහණු දරුවන් 2 දෙනෙකුද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.
ඉන් පුද්ගලින් 7 දෙනෙකු මිය ගිය අතර ඉන් 6 දෙනෙකුම වෑන් රථයේ ගමන්ගත් අය බවටයි තහවුරු වී ඇත්තේ. මිය ගිය අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රථයේ එරියතුරුයි. තුවාල ලැබුවන් රෝහල්ගත කර ඇති අතර කිහිප දෙනෙකුගේම තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. අනතුර සිදු වූ වහාම එම ස්ථානයට අමාත්‍ය ජීවන් තොණ්ඩමණ්ඩ පැමිණියා. අනතුරින් තුවාල ලැබුවන්ට සියලු පහසුකම් සලසන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව අනතුරින් තුවාල ලැබුවන් රැගෙන ඒම සඳහා MI-17 හෙලිකොප්ටර් යානය සූදානම් කිරීමටද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. මේ අතර අනතුරින් පසුව රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන දාවනිය තාවකාලිකව තහනම් කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ ප්‍රකාශ කළේ. අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද නුවරඑළිය රෝහලට පැමිණියා. එහිදී අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමගද විශේෂ සාකච්ඡාවක නිරත වුණා. රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී අද පසුරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. රාජගිරිය බුද්ගමෝපාර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙලෙස වෙඩි තබා ඇත්තේ. ඔහු වයස අවුරුදු 65ක පුද්ගලයෙක්. අද පසුරු 4:45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකේය හෙළ සිනමාවේ සොඳුරු කිවිඳිය වූ ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු නිදහස් චතුරශ්‍රේදී අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය ගෞරව සහිතවයි. අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. හෙළ සිනමාවේ සොඳුරු කිවිඳිය ඇයයි. සිනමාවේ පළමු චිත්‍රපට සංස්කාරකවරිය සේම සිව්වෙනි සිනමා අධ්‍යක්ෂකවරිය දූයේ ඇයයි. නිර්මාණාත්මක සිනමා භාවිතයට මානවවාදී ගුණ සුවඳ එක්කල ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය පසුගිය 19 වෙනිදා සිය ජීවන ගමන නිම කළා. අභාවප්‍රාප්ත වන විට ඇය 88 වෙනිදා පසු වුණා. 1934 මාර්තු 24 වෙනිදා මේ අසහාය සිනමා වේදනීය උපත ලබනවා. ඇය සිය මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ විසාකා විද්‍යාලයෙන්. 1964 ජූනි 19 වෙනිදා සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය ජීවන ගමනේ නව ගමන් මගක් ආරම්භ කරනවා. ඒ හෙළ සිනමාවේ පියාලෙස විරුදාවලියලත් ආචාර්ය ලෙස්ටර් ජේම් පීරිස් මහතාගේ අතිනත ගනිමින්. ඉන්පසු ඇය 1978 දී සිය වෘත්තීය ජීවිතයේ විසල් පියවර තැබීමට සමත් වෙනවා. ඒ ගැහැණු ළමයි චිත්‍රපටය හරහායි. ඇය අධ්‍යක්ෂණය කළ ගඟ අතර චිත්‍රපටයද අතිශය ජනාදරයටපත් චිත්‍රපටයක් වුණා. යහළු ඉහෙලි මායා සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා ලොකු දුව දුවට මවක මිස ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වූවා. එසේම ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රසක්ම ජාත්‍යන්තර පිළිගැනීමටද ලක් වුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය වසර 50ක ශ්‍රී ලාංකීය සිනමාවේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරිය ලෙස සම්මාන දිනාගත්තා. ඇය අධ්‍යක්ෂණය කළ සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වයේ හේතුවෙන් ජපාන රජය විසින් එය දශක ගණනාවක් යනතුරු විනාශ නොකර සංස්කරණය කර තබා ගැනීමටද පියවරගෙන තිබෙනවා. මට හදාගන්න පුළුවන් වුණොත් දෙයියන්ගේ පිට මම ෆිල්ම් එකක් හදනවා. හදන්න ආසාව තියෙනවා. කරන්න පුළුවන්ද කියන එකත් ඉතින් ඒකත් එක්කලා අපි තක්සේරු කරලා බලන්න එපා. ඉතින් ඒ වුණාට ඉතින් ආසාව තියෙනවා. මනසෙන් හරි හදනවා. ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රේ වෙත රැගෙන ගියා. රාය එතුමීව හඳුන්වලා තියෙනවා සිංහල සිනමාවේ කිවිඳිය කියලා. මම ඒ අදහසට ගරු කරනවා, එකඟ වෙනවා. මම කැමති එතුමිය ගැන සඳහන් කරන්න අපේ සිංහල සිනමාවේ පායපු ආලෝකවත්ම චන්ද්‍රයා තමයි, සඳ තමයි මෙතුමිය. කිසිදු සිනමාවකට අනවශ්‍ය ලෙස යටත් නොවි අපේ රටට ආවේනික අතිශයින්ම අගය කළ හැකි සිංහල සිනමාවක් බිහි කිරීමට අතිශයින්ම උදාර සේවයක් සිද්ධ කරන්නට හේතු මේ අපේ සිනමා ලෝකයට මහත් ආලෝකයක් වුණු ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව සිහිපත් කරන ගමන් අපි සෑම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. එතුමියට මේ අවස්ථාවේදී මේ ආගමික වතාවත් සිද්ධ කිරීමෙන් ලබාගත් පින් බලයෙන් යහපත සැලසේවා. උතුම්ම
ජීවිතයක් ලැබේවා එතුමගේ පරලෝක ජීවිතයේ සපවත් වේවා කෙලවර නිර්වාණ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගම්පෙරළිය ජෙන්දාසගේ නන්දා පියල්ගේ චරිත තුළින් අපේ සමාජයේ විපරිණාමය හොඳින් හඳුනාගෙන මේ දෙදෙනා එකට ඒ පෙරළිය ඇති කරන්නට මුළු සිනමා ශාස්ත්‍රයටම මුලපිරුවා. දේශානුරූප සිනමාව ලෝක ප්‍රජාවගේ අවධානයට යොමු කිරීමට ඇයගේ කලාත්මක සිනමාව වැදගත් වුණා. මගේ ජීවිතයේහි දැවැන්ත සෙවණැල්ල ඔහුම විය. මගේ සිනමා දැනුම තියුණු කළේ ඔහුය. සිනමාකරණය පිළිබඳ සියුම් තැන් මට පහදා දුන්නේ ඔහුය. ඔහු හමු නොවන්ට මා සුමිත්‍රා නම් වූ තවත් කාන්තාවක් පමණක්ම වනු ඇත. අපේ ජීවිත කාලය තුළ කිසිදු දිනක අපාතර අඬදබර හටගෙන නැත්තේ ඔහු මගේ සෙවණැල්ල වී. මේ සුමිත්‍රා ලෙස්ටර් අඹුසැමි ප්‍රේමය අපට සිහි ගන්වන්නේ ලෝකේ වෙනත් රටවල සිනමා අඹුසැමියන්. ලෙස්ටර් සහ සුමිත්‍රා මැඩම් අතර බැඳුණු දැඩි ආදරය ඔවුනොවුන් මෙලව හැර යාමේ කලවකවානු එතරම් දුරස් නොකරන බව දැන සිටියා. අප කෙතරම් ඇයට සමීපව සිටියත් ඇයගේ සැඟවුණු සිත් සංකාව හැම මොහොතකම ඌ බව හැඟී ගියා. මා හා ඇයට ආදරය කරන සැමට මේ වියෝව කම්පනයක් ඇති කළත් ඇය ශාරීරිකව දැඩි අපහසුතාවයට ගොදුරු නොවි 88 වැනි වියේදී සමුගෙන යාමත් ඇයගේ ජීවිතයේ සොඳුරු සමුගැන්මක් ලෙස මා දකිනවා. ලාංකීය සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරකතපි අදට වසර 76ක්. අදවන් දිනක මේ අසහාය සිනමා නිර්මාණ වේදනීය රටට අහිමිවීම හෙළ සිනමාවට පුරවාලිය නොහැකි පාඩුවක්. ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සාතිශීය සංවේගය පළ කරනවා. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.